ටයිම්ස් උසස් අධ්‍යාපන පාසලේ ආරම්භය වෙනුවෙන් කොළඹ පැවති උත්සවයක් අමතමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ. විදේශ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුනක් සමග ඒකාබද්ධව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙහි අධ්‍යාපන කටයුතු සිදු කෙරෙනවා. විජය පුවත්පත් සමාගමට අනුබද්ධ ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් නම් මෙම ආයතනයේ නව වෙබ් අඩවි විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුව ලබා ගැනීමට රජයෙන් මුදල් ලබා දෙන බවයි. To cater to those who wish to find employment both here and abroad. අපේ රටේ අනාගත දියුණුවට අපේ අපනයන ආර්ථිකයට යොමු වෙනවා වගේම අපි 21 වන සියවසේ මැදභාගයේදී අනාගතය දිහා බලනවා නම් නව දැනුම අවශ්‍යයි. එනිසා මේ වගේ ආයතන ඉදිරියේදී තවත් අවශ්‍ය වේවි. මේ ආයතනයේට ඩිජිටල් ඇකඩමියක්ද ඇතුළත් වෙනවා. මේ අධ්‍යාපන ආයතන මගින් රටේ තරුණ තරුණියන්ට විශාල ප්‍රයෝජනයක් වෙනවා. තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුව ලබා ගන්න ආණ්ඩුවෙන් මුදල් ලබා දීමට අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම ඉදිරි වසර කිහිපයේදී රටේ සිදුවන දියුණුවත් සමග ආයෝජන අවස්ථා ඉහළකින් නව කර්මාන්ත ශාලා ආරම්භ කරනකොට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා 100,000ක් පමණ නැති වෙනවා.